Pari musiri pa satosina Pirihada betiena Vishnu suriduta pudami dalumura ಅತ್ರ ವಿಷ್ಣು ದೇವಿಯಂಗೆ ಬಲೆ ಒಬ್ಬತುಮಾಕೆನ ಜೀವಮಾನದ ಮೇ ದೇವಾಲಯ ಹಾಸ್ಕಂ ತಿರ ದೈನಲ ತಿನದು ಒಬ್ಬತುಮಾಟ ಕಿಸಂ ಸಾಕ್ಷ್ಯಕ್ ತಿನೋದು ಅತ್ರ ವಿಶುದೇ ಗುಣವರ್ಣ ತಿನೋ ವಿಶುದೇ ಪಿಹಿಟಿಲ್ಲನ ಈ ಕವಿಪದಿ ಸಧಾನ ನೇನೋ ಗೋಡಾಕ್ ಮೇಕ ಪೌಲಾನಿಕ ಎಪಿದು ಕವಿಪೆಲಾ ಗೋಡಾ ಸಾರ್ಥಕ ಅತ್ಯದನ ಮೇಕ ಶ್ರವಣೆ ಕಿರೀಮ ಸಾ ಕಿಯನಕ ಆಜೋಣ ಕಿಯೈ ಮೇ ಆದಿ ವಶೇ ಮೇ ಜನ ವ್ಯವಹಾರೇ ತುಲ ಮೇ ವಚನ ಟಿಕ ನತ್ತಂ ಮೇ ಮೇ ವಿದರ ಮಿನಿಸ್ಸು ಬಯ ಕರಲ ತಿನೋನಿ ಮೇವ ಅತ್ತದ ಮೇವ ಬಯ ಕರಂಡ ಯೋದುಪು ದೇವಲ್ದ ನೇ ಮಹತ್ತ ಮೇಕೇ ಅತ್ತ ವಶೇ ಮೇ ಕಿಯನಂ ಅಪಿ ಬ್ಯಾಲುವತ್ ಏಮ ಅಪಿ ಅಪೇ මම ළඟදිත් ඒ වගේ දෙයකට මුහුණ දුන්නා අත්දැකීමක් අත්දැකීමක් ඒක ඇත්තටම මේ භූත බලයේ තියෙනවා ඒ කියන්නේ ඔබතුමා සියසින් දැක්කද සමහර මිනිස්සු තැන් තැන් වලට ගිහිල්ලා අතර මං වෙලා කියන්නේ ගෙදර ප්‍රශ්න තියෙනවා මදිවට තව තැන් වලටත් ගිහිල්ලා ප්‍රශ්න දාගෙන මේ ශේෂ්‍ය ඔබතුමා දන්නවා ඇති අපි අමුතෙන් හංගන්න දෙයක් නැහැ විශ්වාසයක් තියන්න පුළුවන් ද කෙනෙක්ට ඔබතුමාට දෙන්න පුළුවන් ද විශ්වාසයක් ළමයි නැති ප්‍රශ්නට අපි ආවර මං ගිහින් හදනවා කිවි ඔව් ඒකේ විශේෂයක දෙයක් තියෙනවා හරිද ඇත්තටම හරි ඒක මොසියන් ඉඳන් එකක් දරු ප්‍රමාදේ තියෙනවනේ ඇයිද ඒකයි අදුම රෝගේ සඳහා විශේෂ යන්ත්‍රයක් තියෙනවා. ඉතින් දරුවන්ගේ කතන්දරය ඇත්තම මොකක්ද කියන්නේ? ඒක තියෙන මතනේ සමහර විට ඇඟේ උෂ්ණාධික නිසා මේ ඇති වෙනවනේ. ඔව්. එතකොට අපි දින තැඹිලි ඉඳලා ජලනන්දනෙන් අපි සම්විධාන 8 පිටිසෙන් 820 පිටිසෙන්. හා. ඒ තැඹිලි තුන බොන්න දින දවස් තුනක්. තැඹිලි තුන. ඔව්. ඒ දින දුන්නාට පස්සේ අපි දෙනවා ඉලින්ගේ තෙල් සහ මීපැණි මිශ්‍ර කරපු යම්කිසි බෙහෙත් වර්ගයක්. හා හා. ඒක විසක් නෙමෙයි. ඒ දෙක මිශ්‍ර කරලා ඒක තේ හන්දක දවස කන්න ඕන. ඔව්. ප්‍රතිඵල තියෙනවද ඔබතුමා අන්තරාද? අනිවාර්යෙන් තියෙනවා. හ්ම් හ්ම්. මොකද මේ අපි දීලා ගොඩ දැන් අපි තාත්තපාව දැනට කරනවා මේ ඒ දේ. හ්ම්. විස්තරම සාර්ථකයි. ඒ කියන්නේ පූජාවක් තියලා තමයි කරන්නේ. ඒ යන්ත්‍රයකුත් දමලම තමයි දේ දෙන්න ඕන. හ්ම් හ්ම්. ප්‍රතිඵල ගත්තා පස්සේ දේවල්ට එනවා අනිවාර්යෙන්. අනිවාර්යෙන්. හරි. අර මොකද ඇඳුම රෝගය සඳහා ඇඳුම රෝගය සඳහා මහත්ය අපි ගාව තියෙන විශේෂ යන්ත්‍රයක් පළඳින්න. ඒකත් ඉතාම සාර්ථකයි. හ්ම් හ්ම් හ්ම්. එහෙම ඉතුරු තවත් අයට ගොඩක් ඔය සත්තු සර්පේ නෝට ඒ වගේ ඒ ගොඩා නවීන දේවල් කියන මිනිස්සු සඳහන් කරන්න නැතුව ඇති. ඔව්. ඔය සර්පේ ඔය ගෙවල් වල ගොඩක් සමහර තැන් වලදී කරදකාරී තත්ත්වයක සර්පයන් එනවා ගෙවල් වලට ඒවට විශේෂ යන්ත්‍ර තියෙනවා. හා හා. ඒ වගේ විශේෂ දේවල් තියෙනවා. දැන් ලෝකීන දේවල් මම අර ගොඩක් අය කතා කරන හැමදේම ඉස්සර අහලා තියෙනවනේ ඔය මේ කෙම් ක්‍රමවල දැන් කුඹුරට කුමීනාශක ගහනවා වෙනුවට මේ වගේ දේවල් මේ බලපෑම තියෙනවා. ඒ කියන්නේ ඒ ශාස්ත්‍රීය උපතුමකව තියෙනවද? මංගව තියෙනවා ඒක. ඒකයි මගේ ගොඩක් ඒක වැදගත්. ඒ ගොඩක් අත්දැකීම්. මොකද දැන් දන්නේ අලියලවන මන්ත්‍ර විතරනේ. දැන් ඔබතුමා කියන්නේ අනිත් දේවල් වලටත් මේ මන්ත්‍ර තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. ඔය ගොඩක් තියෙනවා අනිවාර්යෙන් නයි පොළොංගු ඔය සත්තු සමහර දේවල් අපේ වලට එන්නේ නැතුනාට සමහර තැන් වලට එනවනේ. ඒවල විශේෂ යන්ත්‍ර තියෙනවා. මේ යන්ත්‍රය තමයි සර්පෙක් එන්නේ නැහැ. සර්පෙ එන්නේ වටේට ඉන්න බිච්චි අඳින්න තියෙන. ඒ වගේ අඳින්න ඕනේ යන්ත්‍රය ඇඳලා අහන්න පුළුවන්. වැලි වගේ ජීවන් කළා වටේ දාන්න පුළුවන්. ඒ වගේ ගොඩක් ප්‍රතිඵල එනවා. සොර සතුරන්ගෙන් බේරෙන්න එහෙම දේවල් නැද්ද මේ දවස්වල සොර සතුරු වෙඩි. සොර සතුරු නැති මේක අර ඒගොල්ලන්ට එන්න බෑනේ. ඒ වගේ අරස්සාව දාපුවම ගොඩක් මොන හරි බාධකයක් කළා වැටෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. අසතෝසින පිරිහද බැතියෙන වදිමු ශ්‍රී විෂ්ණු දෙවි දින වර්ණතෙද දෙවියන දුඩු දඩු සිරත් සුරාතින බුදු බව පතාගෙන එන පෙරුමන් පුරාගෙන රොක්කුරැව් පිරිවර දොස් දුරු නිරතර වදිමු ශ්‍රී විෂ්ණු දෙවි දින වෙන්ඩ මතු බුදුවර දෙන්ඩ නොදී ගිනිසැර ගණ්ඩ ගොබ පිරිවර දෙන්ඩ දළුමුර මෙවර අවසර
ආයිබෝන් දනුෂ්ලොක්ස් බලන හැමෝටම මම ආයිබෝන් කියලා පිළිගන්න ඔබතුමා. ආයිබෝන් ඔබතුමාටත්. මෙතුමත් එක්ක අපි මීට කලින් වැඩසටහන් කීපයක් කරා. සීලරත්න වෙද මහත්තයා කිව්වම රටක් ලෝකයක් ඔබතුමාව දන්නවා. පරම්පරාවකින් පැවතගෙන එන දේවාලයක්. මේ අදෘශ්‍යමාන ලෝකේ එහෙමත් නැත්නම් මේ නොපෙනෙන බලවේගත් එක්ක මේ කරන ගනුදෙනුව මෙතුමන්ලා මේ කරන පුද සත්කාර පූජා විදි මේවයින් කෙනෙක්ගේ ජීවිතයට දෙයක් ගන්න පුළුවන් නම් ඒ ජීවිතේ සාර්ථක කර ගන්න පුළුවන් නම් මේවා තුළ ඒ ගැබ්විච්ච දේවල් අරගෙන ඔබේ ජීවිතයට ලබා දීම තමයි අපේ වැඩසටහනේ අරමුණ. මෙතුමත් එක්ක අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ශ්‍රී මහා විෂ්ණු දේවාලය. දේවාලයේ ඉදිරිපිටින් නම් තමයි මේ සාකච්ඡාව කරන්නේ. අපි කතාබහ ආරම්භ කරමු වෙද මහත්තයා. දැන් මේ දේවාලයේ ඉතිහාසයේ මම හිතන්නේ බොහොම ඇතකට ඇදීගෙන යනවා නේද? අපි එතනින් කතාබහ ආරම්භ කරමු. චුට්ටක් මතක් කරමු අද වැඩසටහන බලන අයට මේ ඉතිහාස කතාව. ඔව් අද දිනත් මම කියන්නේ සිට්ටිය ගුණාසයෙන් පැවතෙන මේ විශ්ව දේවාලය. අවුරුදු 100කටත් එහා පැවතෙන විශ්ව දේවාලය තමයි මේ තාමත් පවතින. 100ගේ නම තමයි නේද? සිට්ටිය වේද මහත්තයා. සිට්ටිය වේද මහත්තයා කිව්වම බොහෝ පිරිසක් දන්නවා. දන්නවා. ඒ නම අහන කෙනෙක් ඕන කෙනෙක් දන්නවා මේ නම. පරම්පරාව සහ සීයා ප්‍රසිද්ධුනේ වැඩියම මොන මොන විදිහේ වැඩ කටයුතු වලද? ඇත්තම සීයා සාන්ති කර්ම ගොඩක් බල්ලි තොවිල් යාගේ ඒ පැත්ත සහ මන්ත්‍ර වැඩ කටයුතු කියන්නේ වසීගුරුකම් හැරීගෙන ගින්නෙයි අවශ්‍ය යන්ත්‍ර පැලඳීම් ගොඩාක් දේවල් මෙයා යන්ත්‍රම සියලුම කටයුතු වලින් ප්‍රසිද්ධයි. සාන්ති කර්ම වල දුක් කරදර වලට අවශ්‍ය දේවල් දරුවන් නැති අය ප්‍රශ්න වල විසඳුම් මේ හැම දෙයක්ම සාන්ති කර්ම මෙයා. එදා ඒ තිබ්බ විශේෂ මේ ශාන්ති කර්ම යටතේ සීයලා පළපුරුද්දෙන් කරපුරුද්දෙන් මිනිසුන්ට පිහිටුණා. ඔබතුමා කියන්නේ ඒ විශ්ය ඒ විදිහටම අද ඔබතුමා ගාව තියෙනවද? ඔබතුමාට සීයා මේ සම්පූර්ණ විශ්ය පද්ධතියම ලබා දුන්නද? ඇත්තනම මගේ සීයාට මම පින් දෙනවා අදටත්. එතුමන්ගේ ඒ සියලුම කාරණා ඒ කියන්නේ යාගේ පොත්පත් පාමක දැනටත් තියෙනවා. ඒකට ඒ වගේ යා කරපු සියලුම කටයුතු මට තාම මතකයක් තියෙනවා. කුමරුත කුඩා කලින්ද මම එයත් එක තමයි මේ ශේෂ්ත්‍රයට එළඹුණේ. ඉතින් මතකේ තාම තියෙන අය කරපු දේවල් ගත්තු දේවල් ඒ රහස් දේවල් මම මේක දැන් කියන්න කැමති නෑ. මොකද මේවා ප්‍රසිද්ධිය කියන එක තාමත් හොඳ නෑ අපේ විශේෂයට. ඉතින් ඇත්තටම ඒක තාමත් ඒ විදිහටම තියෙනවා. දැන් ඇයි මේ විෂ්ණු මහා දේවාලය විදිහට මේ දේවාලය නම් කරන්නේ? එහෙම නැත්නම් විෂ්ණු දෙවියොත් එක්ක මොකද්ද මේ දේවාලය සවි තියෙන සම්බන්ධය? මොකද මගේ සීයත් මේ යంత్ర මන්ත්‍ර කටයුතු කරනා වගේම විෂ්ණු දෙවියෝ තමයි එයා අදහුවේ. විෂ්ණු දේවාලය තමයි පවත්වාගෙන ගියේ. මොකද මටත් ඒ විෂ්ණු දෙවියන්ගේ ඇල්ම තියෙනවා. සම විශ්ව දේවාලයේ තමයි දිගටම පවත්වාගෙන අපි හිතුවේ තියෙන එක ලොකු බලයක් තියෙනවා. ආකර්ෂණයක් තියෙන ඒ වගේම ගොඩාක් දේවල් සාර්ථක වෙනවා. ඇත්තට විෂ්ණු දෙවියන්ගේ බලය ඔබතුමා කියන්නේ ජීවමානද මේ දේවාලයේ හාස්කම් තියෙනවද දැනিলা තියෙනවද ඔබතුමාට කිසියම් සාක්ෂියක් තියෙනවද? ඇත්තම තියෙනවා. මේ දේවාලයේ ගොඩාක් මේ මෙතෙන් එනගෙනාලා විෂ්ණු පූජාව පවත්වන අවස්ථාවේදී බොහෝ අර ප්‍රශ්න තියන්ගෙන අයට මේ පූජාව පවත්වනලා ඒගොල්ලෝ මෙතන කඳු හලනවා. ඇත්ත වශයෙන්ම කියන්නේ ඒ දේ උනායෙන් පස්සේ යාගේ ඉතාම ඉක්මනින් වැඩේ සාර්ථක වෙනවා. මේ ස්ථානේ මම මීට කලින් සඳහන් කරලා ඇති ඔබතුමාට මේ ස්ථානේ එළියක් ගියා පළමු ස්තු මේ ආරම්භ කරන අවස්ථාවේදී ඒ වගේ විශේෂ හාස්කම් සහිතව තියෙනවා. මොකද මගේ වැඩත් මම කරන්න ගත්තා මේ ළඟදී මගේ වැඩ මම මගේ වැඩක් කරගන්න ඕන කියලා ඒක ඉතාම සාර්ථක වුණා. ඇත්තම මේ අපි ඔය එළි ගැන කතා කරද්දී මේවා දේවතායිලද නැත්නම් ඔබතුමා කියන්නේ කිසියම් විදිහකට දෙවියෝ මේ ස්ථානවලට වඩිනවද නැත්නම් දෙවියන්ගේ ආකර්ෂණයේ බලය ඇල්ම බැල්ම තියෙනවද ඒවට සාක්ෂිද මේ එළි වලින් දක්වන්නේ? ඇත්තම දේවතායිලි කියලා තමයි මේකට කියන්නේ. මේක සාමාන්‍ය අපි පුද සත්කාර නිතර නිතර කරනකොට ඒ ස්ථානේ හරියට පිරිසිදුව තබාගෙන කටයුතු ආරම්භ කරද්දී ඒ නිසා ඉබේම සමහර තැන්වලදී බලයක් තියෙන තැන්වලට ඇල්ම බැල්ම වැටෙනවා. විෂ්ණු දෙවියෝ මූලික කරගෙන දැන් අපි දන්නවනේ ඇත්තම විෂ්ණු දෙවියෝ ගත්තට පස්සේ නොඑක් පූජ ඒව පුද සත්කාර නොඑක් විදි දේව සිද්ධ වෙනවා. විෂ්ණු දෙවියෝ මූලික කරගෙන ඔබතුමා මිනිස්සුන්ගේ මොන විදිහේ ප්‍රශ්න වලටද පිහිට වෙන්නේ? ඇත්තම දවසක මාතේ මේක කියන්න බැරි තරම්. මේක ගොඩාක් අසනලා මෙතෙන් එනවා මිනිස්සු. තමුගේ පවුල් සම්පූර්ණ විනාශේලා. තමුගේ පුරුෂයා අහිමි වෙලා, තමුගේ ස්ත්‍රිය අහිමි වෙලා, පවුල් සංස්ථාව බිඳ වැටිලා, පවුලේ සමගිය නැති වෙලා, දූ දරුව පැත්තක, දෙමව්පියෝ පැත්තක, ඒක රටවල් වල සමහර අය ලංකාවේ වගේ ලොකු දුක් විඳින අය එනවා. ලොකු සාන්ති කර්ම කියන අපි මෙතන දිවි සිඳන බාරහාරලා පුදු පූජා තියලා ඒකට අවශ්‍ය දේවල් සපයලා ඒ යంత్ర මන්ත්‍ර කටයුතු වල ඒ පැතුණුත් කරලා දුන්නාට පස්සේ ලොකු සාර්ථකත්වයක් තියෙනවා. ඒ කියන්නේ යంత్ర මන්ත්‍ර කටයුතුත් සිද්ධ කරනවා. ඔබතුමා යంత్ర අඳිනවද? යంత్ర පළඳිනවද? යంత్ర ලබා දෙනවද? සියලුම දේවල් මේ ස්ථානයේ පවත්වන මගේ තව තියෙන ස්ථානයක එතන ජීවත් කරන තැනක්. ඔබතුමාට බලා ගන්නත් පුළුවන්. ඉතින් මේ කටයුතු සියලු යంత్ర අඳිනේවා හරියට තිති හෝරාණුව ඒ සකස් කරදී සියලුම යంత్ర කටයුතු කරනවා. ඔබතුමා ගාව තියෙන ප්‍රබලම යంత్రය මොකද්ද? මිනිස් මිනිස්සුන්ට අවශ්‍ය වෙන වැදගත් වටිනම යంత్రය. ඔව් මේකේ තියෙනවා මිනිස්සුන්ට අවශ්‍ය ප්‍රධාන යంత్ర මාතාංජේ ශ්‍රී යంత్రයක්. ඒක ප්‍රබලයි. ඒ ගොඩාක් වටිනවා. අයි තියෙනවා අභිසම්පිදානයේ බුදුගුණ යంత్రය. ඒකත් ඉතාම ප්‍රබලයි. කෙනෙක්ගේ ව්‍යාපාරකට නැත්නම් ගෙදර දියුණුවට මේ ආදී වශයෙන් ගත්තට පස්සේ ඔය යంత్ర දැම්මට පස්සේ වෙනසක් වෙනවද ඔබතුමා කියන්නේ? අනිවාර්යයෙන් මේ පුද සත්කාර කරලා එයාගේ නැකත් පන් වේලාවල් අරන් සකස් කරලා වාර ගානක් තියෙනවා ජීවම් කරන්න. ඒ අනුව සකස් කරලා පූජාවන් පවත්වලා දුන්නොත් ඉතාම සාර්ථක ගමනක් යන්න පුළුවන්. ඉතාම දියුණුව වෙනවා.
අපි දැක්ක වැඩසටහන ආරම්භයේ ඔබතුමා හරි අපූර්ව විෂ්ණු දෙවියන් උදෙසා කවියක් ගායනා කරා කවියක් අපිට ලබා දුන්නා මේක කෙනෙක්ට ශ්‍රවණය කිරීම යහපත්ද මෙහි ප්‍රතිඵලයක් තියනවද මේ විෂ්ණු දෙවියන්ට ආරාධනාවක්ද නැත්නම් විෂ්ණු දෙවියන්ගේ ගුණ වර්ණනාවක්ද මොකද්ද මේ කවියේ තේරුම ඇත්තටම විෂ්ණු දෙවියන්ගේ ගුණ වර්ණනාවක් තියනවා විෂ්ණු දෙවියන් පිහිටිල්ලන ඒ කවිපෙදේ සඳහන් වෙනවා ගොඩාක් මේක පෞලානික එපිදු කවිපෙලක් ගොඩාක් සාර්ථකත්වයක් දෙන මේක ශ්‍රවණය කිරීම සහ කියන එක ජීවිතේට බොහෝ දේවල් ලබා කියා ගන්න පුළුවන් ඔබතුමා සඳහන් කරන ආකාරයට දැන් අපි අර ඔබතුමාත් එක තැනක සඳහන් කරා 100ක් මේ දේ කරා ඔබතුමාත් කරනවා මේ වශීගුරුකම් ගැන සාමාන්‍ය මේ දේ ගැන පොඩ්ඩක් අහන්න ඕනේ සමහරක් වෙලාවට මිනිස්සුන්ට අද පොඩි මතයක් තියෙනවා මේව ඔය ඉස්සර කරන්න ඇති ඉස්සර තියෙන්න ඇති දැන් ඇවිල්ලා ඕක සමහරක් වෙලාවට බිස්නස් එකක්ද නැත්නම් ඔය කියන තරම් එහෙම පුළුවන් දෙහිත් දෙකක් එකතු කරන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමාට අත්දැකීම් තියෙනවද ඔබතුමාට කරපු බවට සාක්ෂි තියෙනවද මේක කරන්න පුළුවන් මන්ත්‍රයකින් මේ කැඩිච්ච හිත් එකතු කරන්න පුළුවන් කියලා අනිවාර්යයෙන්ම දසු මත මේකේ ප්‍රබලම පැත්තක් තියෙන එක දැනගෙන කරොත් හරි නොදැන කරොත් ඉතින් ඒක සාර්ථකත්වයක් ගන්න අමාරුයි ඇත්තටම පුළුවන් මොකද සිද්ද එකතු කිරීමේ සඳහා විශේෂ වූ සාන්තිකර්ම සහ විශේෂ යන්ත්‍ර තෙල් අර්ග තියෙන අපි ගාව ඒක හරියට කරලා දුන්නොත් මේක සාර්ථකත්වයක් තියෙනවා හැබැයි ඒගොල්ලොන්ගේ අදහස් පැහැදිලිව අපි දැනගෙන තමයි මේ දේ පටන් ගන්න කොහොමද ඔබතුමන්ලා මේවා බලන්නේ කිසියම් මෙතනට එනවා කෙනෙක් අපි හිතමු මොකක් හෝ ප්‍රශ්නයක් දැන් මෙයා ඇත්තටම මේ තියෙන ප්‍රශ්නේ මේ හිතේ තියෙන දේවල් ඔබතුමන්ලට දකින්න පුළුවන්ද මොකක් හරි බලයක් තියෙනවද සමහර අපිට කියනවා අඳුන ගැන හරි මේ ආදී වශයෙන් දේවල් කියනවා ඔබතුමන්ලා කොහොමද මේවා දකින්නේ ඇත්තටම කියනවා මගේ අඳුනෙන් බලන්න ක්‍රමයකුත් තියෙන අවශ්‍යම ඒවා ඊට අමතරව මම කතා කරන වෙලාවත් එක තත්කාල සාතරින් සිවිලුම තොරතුරු වලට කියන්න පුළුවන් බුලත් අතක් ඇවිල්ලා මේ ස්ථානෙ දීලා ඒ දේ බලා ගන්නවා තත්කාල සාස්ත්‍රයෙන් ඒ වගේ අපිට පුළුවන් පේන කියන අවස්ථා දින ඒ අවස්ථාවේ තුනෙන්ම බලා ගන්න පුළුවන් ඒ කියන්නේ ජ්‍යොතිෂ පැත්තේ වැඩ කටයුතු වෙනවද ඔය තත්කාල සාස්ත්‍රයෙන් ඒ වගේ කටයුතු මෙතන කරනවා අඳාම් බලන අඳාම් ලිවීම කේ සිවිලු දේවල් මේ ස්ථානේ සිද්ධ වෙනවා අපි ඒ පැත්තේ වැඩ කටයුතු ගැන කතා කරද්දී අර දැන් ඔය හිත එකතු කරන වැඩ ලංකාවට විතර දාවේනික විදේශගත වෙලා ඉන්න ඇගේ ප්‍රශ්න විසඳන්න පුළුවන්ද මේ ලංකාව ඉඳලා අනිවාර්යෙන් පුළුවන් මොකද ඒගොල්ලොත් එක මම කතා කරලා විස්තර ලබා ගන්න ක්‍රම තියෙනවා මංගාව ඒ කියන්නේ බලවේගයක් යොදලා එයාලගේ සියලු විස්තර අපිට බලන්න හැකියාවක් තියෙනවා ඒගොල්ලෝ දිනයක් වෙන් කරගෙන වෙලාවක් වෙන් කරගෙන මාතේ සම්බන්ධ වෙලා ඒදී කරගත්තොත් එයාලට ඒ තියෙන අදහස් මගෙන් දැනගන්න පුළුවන් ඒ කියන්නේ ඔබතුමා මෙහෙ ලංකාවේ විතරද වැඩ කටයුතු කරන්නේ විදේශගත වෙනවද විදේශගත වෙලත් මේ ශාන්ති කර්ම මේ ආදී වශයෙන් වැඩ කටයුතු කරනවද අනිවාර්යයෙන් විදේශගත වෙලා මම විදේශ රටවල් ගාන ගිහින් තියෙනවා නැවතත් අපි මේ අවුරුද්දේ මැද හරියෙත් යන්න බලාපොරොත්තු වෙන ඉන්දියාවේ වෙනම ශාන්ති කර්ම සඳහා ඉතින් විදේශ රටවල් ගිහිල්ලත් මේ දේවල් කරලා දෙනවා දැන් අපි ඉන්දියාවේ ඔබතුමාගේ සංචාරය ගැන මටත් එහෙම මෙහෙන් ආරංචියක් ආවා මොකද්ද මේ විශේෂත්වය ඇයි ඉන්දියාවේ යන්නේ ඉන්දියාවේ ගිහිල්ලා එහි මොකක් හරි පිහිටක් ගන්නවද නැත්නම් මේ ලංකාවේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ටිකක් දරගෙන යන්නේ ආශිර්වාදයක් ලබා ගන්නද නැදන් සමත් ඒ කියන්නේ මෙතනදී අපි ලොකු ශාන්ති කර්ම වලට සම්බන්ධ වෙලා මගේ තව තියෙනවා මේ අපේ ආවිනික බලවේගය තියෙනවා ඒ ටිකක් තව ටිකක් ඒක වැඩි දියුණු කර ගැනීම සඳහා ශාන්ති කර්ම සම්බන්ධ වෙලා එහිදී ඉගෙන ගත යුතු දේවල් කීපයක් තියෙනවා ඒ ටික සම්බන්ධයෙන් තමයි යන්නේ මේ ඉන්දියාවේ කොහෙද මේ ස්ථානේ සඳහන් තිරුපති ඔව් තිරුපති මම ගියා ඊට අමතරව තවත් තියෙනවා ප්‍රදේශයක් ඒක කියන්නේ ඉගුරුකම් සඳහාම වෙන්නු ප්‍රදේශයක් ඒ ස්ථාන තමයි යන්නේ ඒ ස්ථානවල ඔබතුමා කියන්නේ මේ ශාන්ති කර්ම නැත්තම් මේ වගේ බල තියෙන මේ මේවා හරියට ප්‍රයෝජන ගන්න පුද්ගලෝ ඉන්නවා අනිවාර්යෙන් දැනුම ලබා ගන්න පුළුවන් දැනුම ලබා ගන්න කට්ටිය ඉන්නවා මම කිවි ගිය පාරමාත්‍ය ගිය තැමිල් කෙනෙක් එයාගේ ඥාති ඉන්නවා ඒ ප්‍රදේශවල එයාගේ තමයි මට සම්බන්ධ කරන්නේ දැන් මේ 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 විශේෂය ගත්තට පස්සේ දැන් අපේ ලංකාවට අපේ සංස්කෘතියත් එක්ක බැඳිච්ච ප්‍රතිපත්තියක් කලාවක් තියෙනවා මේ ශාන්ති කර්ම දේවාලත් එක්ක. හැබැයි වෙන ජාතීන් ගත්තට පස්සේ ඒ ජාතීන් වලත් වෙන වෙන නම් වලින් හරි මේ ශාන්ති කර්ම සිද්ධ වෙනවනේ. මේ මේ ආදී වශයෙන් ඒ රටවලත් මේ විදිහට මේ දේ සිද්ධ වෙනවා ඔබතුමා. අනිවාර්යෙන්ම සිද්ධ ප්‍රබලව ඒකල්ලෝ සිද්ධ කරන මලයාලම් ගුරුකම් මේ පැත්තේ ගොඩක් සිද්ධ වෙනවා. මම දැකලා තියෙනවා මම ගියානේ. ඒ නිසා මට ඒ අදහස් දකින්න පේනවා. දැන් නැවත වාරක් කියන්නේ මේ අත්දැකීම් ටික ලබා ගන්න. අත්දැකීම් ලබාගෙන ඒ ශාන්ති කර්ම සම්බන්ධ වෙලා මගේ තියෙන යම් කිසි වැඩ කටයුතු එතන කරන්න. ඒ දේවල් සම්බන්ධව තමයි මම නැවත වරක් යන්නේ. හරි. දැන් ඒ විදිහට වැඩ කටින් සිද්ධ වෙන්නේ. දැන් අපි මේ කතා කරාට පස්සේ කුරුණෑගලින් ටිකක් ඇතුළට එන්න ඕනේ දේවාලයේ සවුවට. මේ මෙතනට එන කෙනෙක් අපි හිතමුකෝ පූජාවලට අවශ්‍ය බඩු බාණ්ඩාදී මේවා ලබා ගන්න මේ වටේ පිටේ තැන් තියෙනවද ඔබතුමාලගේ විශේෂ තැන් තියෙනවද අපි සඳහන් කරන්නකෝ. ඔව්. මගේ තියෙන මේ නර්සු මාතේ කුරුණෑගල පොදු වෙළඳ පොලේ මේ එතන තියෙන මගේ වෙළඳ මධ්‍යස්ථානය මේ සිංහල බෙහෙත් බලීස් මේ වෙළඳ මධ්‍යස්ථානය එතන තියෙන සියලුම වලට අවශ්‍ය සියලුම ශාන්තිකම් සදා ගන්න සියලුම බඩු හැම එකක්ම මෙතන ස්ථානයේ තියෙනවා දුර්ලභ ගණයේ දේවල් වුණත් තියෙනවා ඒ කියන්නේ ඇට්ටේ දෙහි අව් අත්තන එතකොට හොඬලාල
පොල් මල පුවක් මල පාවා ඉතින් ලබා ගන්න පුළුවන්. මේ ස්ථාන ගැන හරියටම සඳහන් කරොත් දැන් මේ වැඩසටහන බලන කෙනෙක් කියනවා. ඔව් ඒක ඉසිවර මගේ බෙහෙත් සාප්පේ නම ඉසිවර. නම්බර 93B පොදු වෙළඳපොළ කුරුණෑගල. මේ ලිපිනයට ගියොත් ඕනිම කෙනෙක්ට අර කියන බඩු බාහිරාදිය ගන්න වෙනවා. දැන් ඇත්තටම ඔබතුමාලා මේ තියෙන පුද පූජා වලට ඔය කියන අමාරුම බඩු තියනවද මිනිස්සුන්ට හොයාගන්න අමාරුයිද ඔබතුමාලා ලිස්ට් එකක් දෙන ලිස්ට් එකේ බඩු ටික තෝරගන්න? සමහර මොකද ඉස්සර කාලේ ආයතන ඉතාලි ලේසින් හොයාගන්න පුළුවන්. මේ අලුතෙන් ඉන්න කට්ටියනේ ඒවා ගැන මන අවබෝධයක් නැහැ. ඒ කියන්නේ අඳුනන්නේ නැහැ බෙහෙත් වර්ග. ඒ නිසා ස්ථානයේ අපි කැලේ වල යන කට්ටිය ලව්ව ඒවා ගෙන්නලා අපි ස්ථානයේ අලුවි කරනවා. ඒ කියන්නේ ওই තරම් ඒ අවශ්‍ය දේවල් තියෙනවා. දැන් සමහරකට අපි අහලා තියෙනවා සිංහල වෙදකමට උනත් ගන්න අපි හිතමුකෝ ගහක මුලක පද්ද පොත පොත්තක් ගන්නවා නම් කොලයක් ගන්නවා නම් මේවා ගන්න වෙලාවල් ඇති. මේ හරම ශාකේ කියලා තෝරා බේරා ගන්න අවශ්‍ය වෙයි. වැරදි දේවල් තියලා දෙවියන්ට පුද පූජා කරාට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ නැහැ. ඒ හරිම දේවල් ඔබතුමාගේ ඔය කියන ආයතනේ තියෙන්නේ. හරිම දේවල් තමයි ගෙන්නන්නේ. මොකද අපි හරියට එකනට දෙහිගොත් හරියට මේක ඒ විදිහටම තියෙනවා. හොඬලාලයක් කිව්වොත් ඒක අනිවාර්යෙන් ඒ හොඳම ඒ ආල වර්ගය තමයි ගෙන්නන්නේ. අහු අත්තන මොකද ඒවා තියෙනවා කියලා. නමුත් අර ජලාකීර්ණ ප්‍රදේශවල අඩුයි හොයාගන්න. ඒ නිසා තමයි ස්ථානේ මම ආරම්භ කළා තියෙන්නේ. දැන් මේ සියලු දේවල් තියන්න පුදු සත්කාර තියන්න දේවාලයේ සතිය දවස් 7ම විවෘතද විශේෂ දවස් තියෙනවද දේවාලයේ පූජාව සිද්ධ වෙන? ඔව් විශේෂ දවස් තියෙනවා. සෙනසුරාදා බදාද කියන දවස් ටික අනිත් පොයෙන් නම් අපි වැඩ කරන්නේ නැහැ. අනිත් දවස්වලත් යන්ත්‍ර මන්ත්‍ර කටයුතු වල ඉදලා ඉන්නවා. ඒ වැඩ කටයුතු ඕනෙම කෙනෙක්ට අවු සිද්ධ කරගන්න පුළුවන්. දැන් මේ වටේ පිටේ සාමාන්‍ය ප්‍රසිද්ධ මේ දේවාලය මේ මෙසියාගේ නමින් කිව්වොත් උතුමාගේ නමින් කිව්වොත් නෑ ඔව් විශ්ව දේවාලය සහ ගුප්තායතන වල ඕන කෙනෙක් දන්නවා. උයන්දන හන්දිය තියෙනවා අපේ බෝල්ඩ් එක ප්‍රදර්ශනය කළා. ඉතාලියේ 130 කිලෝමීටර් 150 කට එන්න තියෙනවා. අපිට කියමු දැන් කොළඹින්නම් එන කෙනෙක් නැත්නම් කොහේ හරි දුරපළාතක ඉඳන් එන කෙනෙක් කුරුණෑගල නගරයට ආවොත් කුරුණෑගල නගරේ ඉඳන් කොහොමද දේවාලයට එන්නේ? ඔව් කුරුණෑගල නගරේ ඉඳලා මේ මාත්මයා නුවර පාර එන්න ඕන. නුවර පාරෙන් මල්ලෝපිටි හන්දියෙන් හැරෙන්න ඕන කිලෝමීටර් 3ක් විතර තියෙනවා. එතනදී මගේ බෝල්ඩ් එක දාලා තියෙන විශ්වවිද්‍යාල සාගුප්තායතනෙ කියලා. එතනින් දකුණට ගිහපුවාම තියෙනවා මේ එන පාර සඳහන් කරලා තියෙනවා අපේ බෝල්ඩ් එකේ නම දාලා. විශ්වවිද්‍යාල සාගුප්තායතනෙ කියලා. හරි. ඒ ආදී වශයෙන් ඕනි කෙනෙක්ට දේවාලයට එන්න පුළුවන් කියන සඳහන් කිරීම කරේ. දැන් දේවාලෙන් ඇත්තම අර ජ්‍යොතිෂ පැත්ත වල කටයුතුත් වෙනවා කියන්නේ මේ ඕනම කෙනෙක්ට ඕනිම දවසක ආව ජ්‍යොතිෂ පැත්ත වල කටයුතු කරගන්න. ඔව් මගේ දුරකථන ඇමතුමක් දීලා ලබාගෙන මේ දේවල් කරගන්න ඉක්මනින් කරගන්න පුළුවන්. ඒ විදිහට වැඩ කටයුතු සිද්ධ වෙන්නේ මතකද මෑතකදී සාමාන්‍යයෙන් ඔබතුමා ගොඩ දැම්ම ජීවිත තිබෙනවාද මොන මොන ප්‍රශ්න වලින්ද ජීවිත ගොඩ දැම්ම අපිට වඩා මතක් කරන්න ඕන මතක් කරන මිලඟදී මහත්මයා ආව මම නමසඳහන් කරන්න මොකද ඇවිල්ලා බරෝසුල තරඟේදී යම් කිසි තරඟකරුවෙක් ඔහුගේ ඒ වල සහායගේ නෝනාලා තිබුණ යක්ෂ ප්‍රේතෙක් වැහිලා පෙන්නන්න බැරුව මිනිස්සයරත් ගහලා මේ මටත් මෙයා තරජනය කරාට පස්සේ ඇත්තවසම කියන එක පැයක් තුලදී ඒගේ සියලු කාරණා ඉට සිද්ධ වුණා. එයාගේ මෑණියෝ ඉන්නේ එයාගේ මම්මා ඉන්නේ පිට විදේශ රටක එයා තමයි මෙයා සම්බන්ධ කරේ. ඉතින් ගොඩාක් අමාරුයින් තමයි දැන් ආවේ මේ අපි ස්ථානට ඇවිදින් ලොකු ගොඩාක් එයා හැසුණු ආකාරය ඉතා භයානකයි. මොකද යක්ෂ ප්‍රේත කුම්බාලික සියලු ගිනා ඇතුළත් වෙලා කිසි කෙනෙක් පෙන්නන්න බැරුව දඟලවා. ඉතින් සියලු දේ සාන්ති කරුණෙන් අපි ගොඩ දැම්මා. තාම සතුටිය යන. ඒ කියන්නේ ඕනි යකෙක්ව මෙල්ල කරන්න පුළුවන් මතකද? ওই භූත බලවේග ඇත්තද මිනිස්සුන්ගේ ඇඟට ආරූඪ වෙන්නේ ආයුෂ වෙනවා මිනිස්සු නිකන් අර සිහි විකල් වෙලා වගේ වෙන කෙනෙක් විදිහට මිනිස්සු හැසිරෙන්නේ. ඔතම කියන්නේ ඇත්තද සත්‍යද? සත්‍යතාවයක් තියෙනවා. ඒක මොකද බොහෝ මේක પરම්පරාව ඉදන් එනකොට මේක තිබිලා තියෙනවා. ඒ කාලේ ඉඳන් යස්සර වේතු ගොම්මන් අවස්ථාව ගියොත් අර යම් කිසි අපි කිව්වොත් කිවත් එහෙම කණත්තක් මැදින් නරක වෙලාවල අසුනොත් ඒ වගේ දේවල් ඇඟට ඇතුළිම සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. දැන් සමහර කාල ඉතිහාසයේ තියෙනවානේ සමාජයේ ජන ව්‍යවහාරය තුළ තියෙනවා මේ කළු කුමාර දෝෂය කියයි නැත්නම් මොහිනී කියයි මහසෝණ කියයි මේ ආදී වශයෙන් මේ ජන ව්‍යවහාරය තුළ මේ වචන ටික නැත්නම් මේ මේ විදිහට මිනිස්සු බය කරලා තියෙනවානේ මේවා ඇත්තද මේවා බය කරන්න යොදපු දේවල්ද නෑ මහත්තයා මේකේ ඇත්ත වශයෙන්ම කියනනම් අපි බැලුවොත් එහෙම අපි අපේ මම ළඟදිත් ඒ වගේ දෙයකට මුහුණ දුන්නා අත්දැකීමක් අත්දැකීමක් ඒවා ඇත්තටම මේ භූත බලයේක තියෙනවා ඒ කියන්නේ ඔබතුමා සියසින් දැක්කද සියසින් දැක්කා මොකද යම් කිසි තැනක මට කියන්න බෑ ස්ථානේ මොකද ඒගොල්ලෝ බය වෙයි මොකද යම් කිසි අවස්ථාවකදී ඒගොල්ලෝගේ මරණය සිද්දෙලා නිකම් තිබුණු යම් කිසි දෙයක් බහන්ලයක් ඉබේම ඒක බිමට වැටිලා නැවත උඩ පැනලා නැවත එහෙම ගාර ස්ලෝ මොෂන් කියන්නේ අපි බලආනිද්දිම තුන් හතර පාරක් ඒක ගිහිල්ලා ඒකල භූත බලයක් තමයි දැන් අපිට දැනෙන විදිහටම ඒ වගේ ඒගොල්ලෝ දැන් කරදර කාටත් ඇය තියලා තියෙනවා. ඒ කියන්නේ මේ වගේ භූත අමනුෂ්‍යාත්ම ගෙවල් වලට ගිහිල්ලා මිනිස්සුන්ට ප්‍රශ්න ඇති කරනවා. ප්‍රශ්න තියෙනවා. දැන් මේවා නිට්ටාවටම සුව කරන්න මේ මේ ප්‍රශ්න තියෙන මිනිස්සු මේ ප්‍රශ්න වලින් ගලවගෙන අපි හිතමු එහෙම ප්‍රශ්න තිබ්බ ගයක් අර හරි ලස්සන මට්ටමකට ගන්න පුළුවන් මේ ශාන්ති කර්ම වල දේවල් තියෙනවද? අනිවාර්යෙන් පුළුවන් ඒ භූමිය අපි පරික්ෂා කරන්න ඕන. ඒ භූමිය ගැන මේ ඇවිදින් අපෙන් බලාගෙන බලමු බුලත් අතක් අරන් ඇවිදilla. හැකියාව තිබුණොත් මේ ස්ථානයේ හතර කොන පහ අඟල් හතරක් යටින් අරගෙන මේ ස්ථාන පැමිණියොත් සියලු විස්තර දැනගෙන ඒ අවශ්‍ය දේවල් කරන්න පුළුවන්. ඒ විදිහට තමයි වැඩ කරන්නේ. දැන් මොකද සමහරක් වෙලාවට සමහර මිනිස්සු තැන් තැන් වලට ගිහිල්ලා අතරමං වෙලා කියන්නේ gedara ප්‍රශ්න තියෙනවා මදිවට
අවතැන්වලට ගිහිල්ලා ප්‍රශ්න දාගෙන මේ ශේෂ්‍ය ඔබතුමා දන්නවා ඇති අපි අමුතෙන් හංගන්න දෙයක් නැහැ විශ්වාසයක් තියන්න පුළුවන් ද කෙනෙක්ට ඔබතුමාට දෙන්න පුළුවන් ද විශ්වාසයක් දේවල් ගැන ඇත්තටම මොකද මේ මම බලනවා ගොඩක් මේ channel බලනවා ගොඩක් කියලාට ඉතින් ගොඩක් දැනගෙන මේක කරන්නේ ගොඩාක් තැන් ලොකු වැරදීන් දින වෙනිචු කළ වන්දනේ මහත්තයා සමා එක්කෙනෙක් මම සඳහන් කරලා දැක්කා මේ වසීගුරුකම් කරන්න මේ හරක් ගෙවුළු දෙකක් ගන්නවා කියලා මම දැකපු දෙයක් මේ ඇත්තටම අනිවාර්යයෙන් ඒක බොරුවක් ඒක සත්‍යතාවයක් නැහැ මේ ඒ කියන්නේ ගිරියුලුකින් වසියක් කරන්න බෑ ඒක සාමාන්‍ය නීචයක් කපන්න පුළුවන් ඒ වගේ වැදිසහගත දේවල් අවබෝධයක් නැතුව වැඩ කරන කට ඉන්නවා ඉතින් ඒක අවබෝධයෙන් කෙනෙක් තෝරන කරොත් සාර්ථක වෙනවා අපේ ස්ථානයේ පොරොන් දෙන්න පුළුවන් අපිට හරියට ඒක කරලා දෙන්න පුළුවන් මේ ශාස්ත්‍රය දැනගෙන කරන්න ඕනේ නොදැන කරොත් ප්‍රශ්න කරදර වැඩි අනිවාර්යයෙන්ම හරි දැන් ඔය කියන පිහිටක් පිළිසරණක් ලබා ගන්න ඕනිම කෙනෙක්ට විදේශගත වෙලා ඉන්න කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ ඔබතුමා වම් දන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඒගොල්ලොන්ට මොකද වෙලාවල් වෙනස් වෙනවා මේ රටේ ලංකාවේ වෙන රටවල සමහර මේවා දීලි වෙලා තියෙන්න පුළුවන් මේක සමහර රැවෙන්න පුළුවන් එයාලට මගෙන් කලින් වෙන් කරගෙන මගෙන් දිනයක් වෙලාව දාගත්තොත් ඒ එයාලා දුරකථනයෙන් වීඩියෝ තාක්ෂණයෙන් සම්බන්ධලා සියලුම බුදු පූජා සහිත අර යන්ත්‍ර ක්‍රියාත්මක කරලා බලා ගන්න පුළුවන් ඒ විදිහට වැඩ කටයුතු සිදු වෙන දැන් විෂ්ණු දෙවියත් එක්ක මෙච්චර ළඟ සමීප දෙයක් තියෙද්දි මේ දේවාලෙත් එක්ක මෙහෙම ළඟ ගනුදෙනුවක් තියෙද්දි අපි හිතමු ගෙදරක කෙනෙක් දෙවියොන්ට පහන තියෙනවා නේද විෂ්ණු දෙවියොන්ට පහනක් දැල්ලුවට කමක් නැද්ද ඇත්තම පිරිසිදු තමු ගෙදර ගොඩක් වෙලාවට හරම්මස් ඌරුමස් වගේ වලින් වැලකිලා පිරිසිදු වෙනම ස්ථානයක يعني තමු ගේ සාලයක් නෙමෙයි වෙනම කාමරයක හරි කරාට කි වරදක් නැහැ වෙලාවක් තියෙනවද විෂ්ණු දෙවියෝ විෂ්ණු දෙවියන්ට අපි සාමාන්‍යයෙන් උදේ ගන්න පුළුවන් 11යි ගන්න දෙන 6යි 30ට තියෙනවා ඒ වගේ වෙලාවල් දෙකක් තියෙනවා ඒ වෙලාවල් හොඳ වෙලාවකින් තෝරගෙන කරන්න පුළුවන් ඒ විතර වැඩ කටයුතු කරන්න පුළුවන් පහනක් පත්තු කරලා හිතේ තියෙන ප්‍රාර්ථනාවක් කිව්වොත් විෂ්ණු දෙවියෝ පිහිට වෙනවා අනිවාර්යෙන් විෂ්ණු දෙවියෝගේ පිහිට අනිවාර්යෙන් මගෙත් එක ඉන්න ගොඩක් ඉන්නවා මගේ කස්ටමර්ස් ගොඩක් ඉන්නවා ඒක ලොකු සහනයක් ලැබිලා තියෙනවා මේක විශ්වාසයෙන් කරන්න ඕන විශ්වාසයෙන් කරොත් සාර්ථක වෙනවා හරි බොහෝ දේවල් ලබා දුන්න බොහෝ කරුණු කාරණා ඔබතුමා සඳහන් කරා වැඩසටහන බලන අයට අවසාන වශයෙන් මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ කොහොම ඇත්තටම කියනවා මෙහෙමයි මම කියන්න තියෙන්නේ හරි විශ්වාසවන්තව මේ දේවල් කරගන්න ඕන විශ්වාසන්ත තැනකට යන්න කියන එක තමයි මේ දෙවියෝ බුදුන් කියන කට්ටිය දැනටත් ඉන්නවා ඒකේ ආශිර්වාද කරන්න හරි දේ කරොත් හරි සාර්ථකත්වයක් ගන්න පුළුවන් ඒ විශ්වාසයත් එක්ක පණිවිඩයත් එක්ක අද විශේෂ තැනක ඉඳන් මේ වැඩසටහන අරන් ආවේ දේවාලේ පේනේ සවිඳන් අපි කතා බහ කරේ මේ සියලු දේවල් ඔබට මේ අදුෂ්‍යමාන බලවේග පිළිමද උනන්දු වෙන ඔබට ලබා දුන්න මේ කරුණ කාරණා ඔබේ ජීවිතයට වැදගත් ඇති කියලා අපි හිතනවා එහෙමනම් තවත් දවසක මුණ ගැහෙමු මේ වගේ අදුෂ්‍යමාන ලෝකේ හරවත් වැඩසටහනකින් මුණ ගැහිලා කතා බහ කරමු වේවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අයිබෝන් අයිබෝන්